Sri Lanka Business TV. දිගුකාලීන ආයෝජන ක්‍රමයක් වෙන භාණ්ඩාගාර බැඳුම් කරවල පොලිමන සාධය ඇයි වැඩි කරන කියන්නේ ඉදිරියේ උත්තමනය අඩුවීම සම්බන්ධයක් තියෙනවා නම් මේක ආර්ථිකයට හිතකරද අහිතකරද කියලා. ඉතාමත් හොඳ ප්‍රශ්නයක් අංජන. මේ දැන් පොලි අනුපාතික ව්‍යුහය අපි 2020-21 කාලයේ තිබුණේ ඉතාමත් අඩු පොලි අනුපාතික රටාවක්. 5%-6% රජය සුරුකුම් පත්වල පොලි අනුපාතික රැඳිලා පැවතුනා. ප්‍රයිම් ලෙන්ඩින් රේට් එක අපේ ප්‍රධාන ව්‍යාපාරිකයන්ට දෙන ණය පොලි අනුපාතික 5%-6% අගයක තිබුණේ. සාමාන්‍ය පොලි අනුපාතික ණය පොලි අනුපාතික 10% ආසන්න අගයක තිබුණා. එතකොට එහෙම තිබිලා දිගු කාලයක් වෙලා මේ ඉලිහිල් මුදල් ප්‍රතිපත්තිය තිබිලා 2022 මැද භාගයෙන් පස්සේ මුදල් ප්‍රතිපත්තිය ඉතා දැඩි ලෙස දැඩි කිරීමක් එක්කම පොලි අනුපාතික විශාල වශයෙන් ඉහළ ගියා. එතකොට ලංකාවට ලංකාවේ ණය ගෙවීමට ජාත්‍යන්තර වෙළඳ පොළට ගිහිල්ලා ණය ගන්න බැරි ණය ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම වගේ සීමා සහිත වෙලා තියෙන්නේ. ඒ වගේ කාරණා හින්දා රජයේ සමස්ත ණය අවශ්‍ය මුදල් අවශ්‍යතාවය පරිමහ ගන්න සිද්ධ වෙලා තියෙන්නේ දේශීය අංශයෙන්. ඒ කියන්නේ බැංකු පද දේශීය බැංකු අංශයෙන් සහ බැංකු නොවන අංශයෙන්. එතකොට ලංකාව ප්‍රධාන වශයෙන්ම බැංකු තමයි මුල්‍යාංශයේ ප්‍රධානත්වය දරන්නේ. එතකොට බැංකු පද්ධතියෙන් තමයි රජයට ණය විශාල වශයෙන්ම තමන්ගේ අය වැය පරතරය ඉදිකම පිරිමහ ගන්න සිද්ධ වෙනවා. එතකොට 2021-2022 අවුරුදු තුළ තිබුණ තමන්ගේ දැඩි වියදම් කොවිඩ් ප්‍රසංගතය හා අනෙකුත් සාමාන්‍ය පරිදිම තමන්ගේ ආර්ථික රජයේ වියදම් ටික කරගෙන යනකොට නමුත් ආදායම දැඩි ලෙස අඩු වුණා. සාපේක්ෂ වශයෙන් 2019 අගභාගයේදී බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමත් සමගම රජයට ලැබෙන්නිය යුතුව තිබූ බදු මුදල් ප්‍රමාණයත් අහිමි. මේ ප්‍රතිඵලයක් විදිහට අයවැය හිගය විශාල වුණා. ඒ විශාල අයවැය හිගය මූලිනේ කරගන්න සිද්ධ වුණේ දේශීය මුලාංශ වලින් ණය ලබා ගැනීම තුළ. එතකොට රජය අකන්න වශයෙන් දේශීය මුලාංශ වල වෙත යොමු වුණා ණය ලබා ගන්න. එතකොට ඉල්ලුම වැඩි රජයේ පැත්තෙන් මේ දේශීය මුලාංශ වලින් ණය ලබා ගන්න. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ රජයේ භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරන්නේ. අපි කියනවා මේකට ලෙවල් ෂිෆ්ට් එකක් කියලා. අඩු අගයක ඉඳලා ඉතා ඉහළ අගයකට ළඟාවීමක් සිද්ධ වුණා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරලා. නමුත් කෙසේ වෙතත් රජය එදිනදා කටයුතු පවත්වාගෙන යාමට රජයට අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කර ගැනීමට සිද්ධ වුණේ රාජ්‍ය අයවැය මූලිනේ කර ගැනීමට සිද්ධ වුණේ දේශීය අංශයෙන් ණය ගන්න එක ණය අරගෙන තමයි මූලිනේ කරගත්තේ. එතකොට ඒ අවශ්‍යතාවය වැඩි හින්දා පොලි අනුපාතික වල වැඩිවීමක් වෙනවා. ඒ වගේම ඔබ දන්නවා අපේ 2022 අවුරුද්දේ ආර්ථික තත්ත්වය සාමාන්‍ය ආර්ථික තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ඉතාමත්ම මේ අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් තියෙන්නේ. ඒ හින්දාම සෑම ආයෝජකයෙක්ම ශ්‍රී ලංකාවේ ඕනම ආයෝජනයක් කරද්දී ඒ රටට අදාළව තියෙන රිස්ක් ප්‍රීමියම් එක කියන අවදානම් කොටස ඉතා ශීඝ්‍ර වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒක භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවල අවදානමට ගැළපෙන විදිහට තමයි පොලි අනුපාතික නිර්මාණය වෙන්නේ. ඒකට වෙළඳ පොළ තුලින් තමයි මේ පොලි අනුපාතික නිර්මාණය වෙලා එන්නේ ඉල්ලුම සැපීම තුලින්. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ වැඩි කරලා තියෙනවද? කවුරුත් වැඩි කරන්නේ නැහැ. වෙළඳ පොළ ඉල්ලුම සැපීම තුලින් තමයි නිර්මාණය වෙන්නේ. පොලි අනුපාතිකය සාමාන්‍ය භාණ්ඩයක සේවාවක මිල තීරණය වෙනවා වගේම එතකොට වෙළඳ පොළ දැන් තියෙන තත්ත්වයන් තුලින්ම තමයි මේ ඉහළ පොලි අනුපාතය තියෙන්නේ. ඔව් ඔබ කියන එක සාධාරණයි. අනාගතයේ උද්දමනය අඩු වීමත් එක්කම අනිවාර්යයෙන්ම මේ පොලි අනුපාතික අඩුවීමක් සිද්ධ වෙන්න ඕන. අපි මෙවර මුදල් ප්‍රතිපත්ති විවරණයට පැහැදිලිම කිව්වා දැනට පවතින පොලි අනුපාතික ව්‍යුහය අපේ අපේක්ෂා කරපු පොලි අනුපාතික ඉහළ යාමට වඩා වැඩි ඒ අඩුවීමක් සිද්ධ විය යුතුයි. ඒ අපි බලාපොරොත්තු වෙනවා අඩු වෙන්න කියලා. ඒ වගේම කාරණා කිහිපයක් වෙළඳ පොළ ද්‍රවශීලතාවය කියන්නේ අතිරික්ත මුදල් ප්‍රමාණය ඉතාමත් හිඟකම පහුගිය කාලේ තිබුණා. නමුත් ඒ හිඟකම මේ මෑත කාලයේදී අඩුවීමට ලක් වුණා. එක එක කාරණා. දෙවෙනි කාරණේ තමයි උද්දමනය. අපි ඉහළ උද්දමනයක ඉඳලා දැන් අපි උද්දමනය අඩුවන දිශාවන්තයකටයි ගමන් කරන්නේ. ඒ අඩුවන උද්දමනයේ වාසිය ලැබෙනවා. ඒ වගේම ජාත්‍යන්තරවත් භාණ්ඩවල මිල අඩුවීමේ ප්‍රවණතාවක්
තමයි. එතකොට මේ වගේ ධනාත්මක හේතු වින්දා ලංකාවේ දේශීය උද්දමනය අඩුවීමකට ලක් වෙන්න ඕන. ඒ උද්දමනයේ අඩුවීමත් එක්කම මේ පොලි අනුපාතිකවල මීට වඩා වැඩියෙන් අඩුවීමක් අපි අපේක්ෂා කරනවා ඉදිරි කාලේ. Sri Lanka Business TV.